ඕගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්න චෙප් ස්ටයිල් YouTube channel එකත් එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ cooking method සම්බන්ධව කතා කරන්න යනවා. ඒ කියන්නේ කොහොමද කෑම හදන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. ඔයා හොටෙල් ස්කූල් එකක වගේ ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ සබ්ජෙක්ට් එක ඕගොල්ලන්ට උගන්වනවා. මම මේ වීඩියෝ සීරීස් එක හරහා කරන්න යන්නේ ඕගොල්ලෝ ලක්ෂ ගණන් දීලා ඉගෙන ගන්න දේවල් මම ඔයගොල්ලන්ට චෙප් ස්ටයිල් YouTube channel එක හරහා නොමිලේ අරන් ඉන්න තමයි මගේ බලාපොරොත්තු. ඒ නිසා ඔයා අනාගතයේදී ඔයා ප්‍රොෆෙෂනල් chef කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඕගොල්ලන්ට තියෙන හොඳම පාර තමයි chef style youtube channel එක subscribe කරන එක. ඒ නිසා දැම්මම අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඕගොල්ලන්ට chef කෙනෙක් විදියට ගොඩක් දේවල් කතා කරන්න යනවා ඉස්සරහට මේ youtube channel එක හරහා. තව දෙයක් තමයි මේ වීඩියෝට ඔයා අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඕගොල්ලෝ like එකක් දැම්මොත් YouTube algorithm එක තේරුම් ගන්නවා මේ වීඩියෝ එක ඉතාමත්ම වටින වීඩියෝයක්, ගොඩක් content දෙන වීඩියෝයක්. ඒ නිසා තව 4-5 දිනකට වැඩිපුර පෙන්නනවා මේ වීඩියෝ එක. ඒ නිසා අනිවාර්යයෙන්ම like එකක් දාන්න යන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් පොඩි request එකක් කරනවා. මගේ ඊළඟ වීඩියෝ මොකද කරන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට option එකක් ලබා දෙන්නම්. ඕගොල්ලෝ මේ option එකට කැමති නම් අංක 1 කියලා comment section එකේ comment එකක් දාන්න යන්න. ඒ option එක තමයි මම හිතන් ඉන්නවා ඊළඟ වීඩියෝ එක. ඔයා pastry and bakery course එකක් ගන්න කැමති නම් ලංකාවේ හොඳම पेस्टियन बेकरी कोर्स अकंड सुसुम होटल स्कूल दहागन कथा करना कमी दिन अंक एक कमेंट सेक्शन ने कमेंट दाने अंड कमेंट्स को डाकवत अनिवार्यम इट दाल वीडियो के इलांग साथी तो जम अरंगेनो के लोगोलन परुन दुएनो ओगोलो चेफ ने क्विदेट हेमनत्ता होटल स्कूल स्टूडेंट के ने क्विदेट अनिवार्यम ओगोलो हलेती मेवेदी बॉइल करनवा ग्रिल करनवा पोच करनवा फ्राई करनवा डीप फ्राई करनवा एवके देवल ओगोलो हलेती एवर तमाय मी कियन्ने मी कुकिंग मेथड केला නමුත් ඉන්ටෙන්ෂනලි ගත්තොත් ප්‍රධාන වශයෙන් කුකින් මෙතඩ් තුනයි තියෙන්නේ. පළවෙනි එක තමයි මොයිස්චර් මෙතඩ්. මොයිස්චර් මෙතඩ් කියලා කියන්නේ වතුර යොදා හදන කෑම වල තමයි මේ අපි මොයිස්චර් මෙතඩ් කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි මෙතඩ් එක තමයි මේ ෆැට් මීඩියම්. ෆැට් මීඩියම් කියලා කියන්නේ බටර්, ඔයිල්, ෆැට් වර්ග දාලා හදන කෑම වල තමයි අපි මේ ෆැට් මීඩියම් කියලා කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි මෙතඩ් එක තමයි මේ ඩ්‍රයි මෙතඩ්. ඩ්‍රයි මෙතඩ් කියලා කියන්නේ කිසිම වතුරක් හෝ මුකුත් නොදාහන දේවල් වලට තමයි මේ ඩ්‍රයි මෙතඩ් කියලා කියන්නේ. මම ඒ කාරණා තුන එකින් එක ඔයගලන්ට පැහැදිලි කරන්න යනවා. පළවෙනි මෙතඩ් එක තමයි මේ මොයිස්චර් මෙතඩ් කියලා කියන්නේ. මොයිස්චර් මෙතඩ් වලට අයිති වෙනවා බොයිලින් අයිති වෙනවා. බොයිල් කියලා කියන්නේ අපි ඒක වෙජිටබල් වෙන්න පුළුවන්, මීට් අයිටම් එකක් වෙන්න පුළුවන්, කුමන හෝ දෙයක් ඔයගොල්ලෝ බොයිල් කරනවා නම් ඒක අදාළ වෙන්නේ මේ බොයිලින් මෙතඩ් එකට තමයි අදාළ වෙන්නේ. බොයිලින් ටෙම්පරේචර් එක සාමාන්‍ය සෙල්සියස් අංශක 100 තමයි සාමාන්‍ය බොයිලින් මෙතඩ් එකේ අපි උණුතරවත් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස තමයි මේ බ්‍රෙසලින් කියලා කියන්නේ. බ්‍රෙසලින් වලට අදාළ වෙන්නේ මේ රෝස්ටින් සහ ස්ට්‍රේන් කියන මෙතඩ් දෙකම එකතු කරලා තමයි මේ බ්‍රෙසලින් කියලා මෙතඩ් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි මෙතඩ් එක තමයි මේ පෝචින් කියන මෙතඩ් එක. පෝචින් වලට අදාළ වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් පෝච් එක් ඕගොල්ලෝ හැලලා තියි. සාමාන්‍යයෙන් එක් තමයි පෝච් කරන්නේ. චිකන් පෝච් කරනවා, බීෆ් වර්ග පෝච් කරනවා, ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් මේ පෝචින් කරන්නේ. ඊට පස්සේ ස්ටීමින් ස්ටීමුත් අදාළ වෙන්නේ මේ මොයිස්චර් කියන මෙතඩ් එකට. ස්ටීමින් වලට ඔයගොල්ලෝ දන්නවා අපි විජිටබල් ස්ටීම් කරනවා, ඊට පස්සේ ඔය ඉන්දියාප වගේ දේවල් ස්ටීම් කරනවා. ඒ මෙතඩ් එක අදාළ වෙන්නේ මේ ස්ටීම් කියන මෙතඩ් එක යටතේ. ඊට පස්සේ පස්වෙනි කොටස තමයි මේ ස්ටුවින් කියන්නේ. ස්ටුවින් වලට සාමාන්‍යයෙන් කුක් කරන්නේ මේ බටර් හෝ ස්ටොක් අයිටම් යොදා තමයි සාමාන්‍යයෙන් මේ ස්ටුවින් කියන මෙතඩ් එක හදලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ඒ වර්ග පහ තමයි මේ මොයිස්චර් කියන මෙතඩ් එකට අදාළ වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කුකින් මෙතඩ් එක තමයි මේ ෆැට් මීඩියම් කියන මෙතඩ් එක. ෆැට් මීඩියම් වලට අදාළ වෙනවා රෝස්ටින් අදාළ වෙනවා, ෆ්‍රයින් අදාළ වෙනවා, ඊට පස්සේ ග්‍රිලින් අදාළ වෙනවා. ඒක තමයි මේ ෆැට් මීඩියම් කියලා කියන්නේ. රෝස්ටින් ගැන කතා කරලා රෝස්ටින් වර්ග කීපයක් තියෙනවා. රෝස්ටින් වලට අදාළ වෙනවා පොට් රෝස්ටින් අදාළ වෙනවා. පොට් රෝස්ටින් කියලා කියන්නේ පොට් එකක ඔයා දෙයක් රෝස්ට් කරනවා නම් ඒක අදාළ වෙන්නේ මේ පොට් රෝස්ටින් වලට. ඊට පස්සේ අවන් අදාළ වෙනවා. අවනුත් රෝස්ටින් ගණයට තමයි අදාළ වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි මේ ස්පිට්. ස්පිට් කියලා කියන්නේ ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩේ පුච්චන කෑම වලට අපි කියනවා අර වෙදි කාලේ වගේ හදන කෑම වලට කියනවා මේ ස්පිට් මෙතඩ් එක කියලා. ඊට පස්සේ රෝස්ටින් වලට අදාළ වෙනවා තන්දූරි කියන කොටස අදාළ වෙනවා. තන්දූරිත් අදාළ වෙන්නේ මේ රෝස්ටින් කියන මෙතඩ් වලට. ඊට පස්සේ පස්වෙනි කොටස තමයි මේ පොලිනින් කියලා කියන්නේ. පොලිනින් කියලා කියන්නේ ස්ටීමින්, ස්ටුවින්, රෝස්ටින් කියන මෙතඩ් තුනම එකතු කරලා හදන මේ මෙතඩ් එක තමයි මේ පොලිනින් කියලා කියන්නේ. ඊට පස්සේ අපි ෆ්‍රයි මෙතඩ් එක ගැන කතා කරුවොත් ෆ්‍රයි සාමාන්‍ය කොටස් තුනකට වෙන් කරනවා. පළවෙනි කොටස තමයි මේ ඩීප් ෆ්‍රයි. ඊට පස්සේ දෙවෙනි කොටස තමයි මේ ෂැලෝ ෆ්‍රයි. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි මේ සෝතේ. සෝතේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ මේ චයිනීස් වෙලි තමයි මේ ගොඩක් බොහෝ දුරට මේ සෝතේ කියන මෙතඩ් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ෆැට් මීඩියම් තුන්වෙනි කොටස තමයි මේ ග්‍රිල් කියන කොටස.
ග්‍රිල් කොටස් දෙකකට බෙදෙනවා පළමු කොටස තමයි මේ සලමැන්ඩර් ඕගොල්ලෝ කිචන් එකේ වැඩ කරනවා නම් දන්නවා මොකද්ද මේ සලමැන්ඩර් කියන්නේ කියලා මම මෙතනින් ෆොටෝ එකක් දාලා තියන්නම් සලමැන්ඩර් කියන එකත් එක්තරා කුකින් මෙතඩ් එකක් ඊට පස්සේ ග්‍රිල් වල දෙවෙනි කොටස තමයි මේ ඕපන් ෆයර් කියලා කියන්නේ ඕපන් ෆයර් කියලා කියන්නේ ඒක බාබිකියු වෙන්න පුළුවන් ඊට පස්සේ ඒක තැටිය දාලා ග්‍රිල් කරන එක වෙන්න පුළුවන් ඒ විදිහට එක්කෝ පෑන් එකේ දාලා ග්‍රිල් කරනවා වෙන්න පුළුවන් මම ඔයගොල්ලොත් එක්ක මේ වෙද්දී කුකින් මෙතඩ් එකත් සම්බන්ධව කතා කරුවා පළවෙනි කොටස තමයි මේ මොයිස්චර් කියන මෙතඩ් එක දෙවෙනි කොටස තමයි මේ ෆැට් මීඩියම් කියන මෙතඩ් එක ඊට පස්සේ තුන්වෙනි මෙතඩ් එක තමයි මේ ඩ්‍රයි මෙතඩ් කියලා කියන්නේ ඩ්‍රයි කියන මෙතඩ් එකත් සාමාන්‍ය කොටස් දෙකකට බෙදෙනවා පළවෙනි එක තමයි බේකින් කියන මෙතඩ් එක බේක් කරන දේවල් වලට අපි කියනවා මේ බේකින් මෙතඩ් කියලා උදාහරණයක් විදිහට ගත්තොත් කේක් වෙන්න පුළුවන් බන් වෙන්න පුළුවන් ඊට පස්සේ කුකීස් වෙන්න පුළුවන් ඒ දේවල් සාමාන්‍ය මේ බේක් කරනවා නම් අපි ඒක අදාළ කරගන්නේ මේ බේකින් මෙතඩ් එකට ඩ්‍රයි මෙතඩ් එකේ දෙවෙනි කොටස තමයි මේ බොරලින් කියලා කියන්නේ මේ බොයිලින් නෙමේ බොරලින් කියලා වෙනම එකක් තියෙනවා සාමාන්‍ය බොරලින් කියලා කියන්නේ තෙල් නොදා සාමාන්‍ය පෑන් එකේ ෆ්‍රයි කරනවට අපි කියනවා බොරලින් කියලා උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඔය මිරිස් හැම කොටද්දි මිරිස් හැම අපි ඔය පෑන් එකේ දාලා කරකරනවානේ ඒ මෙතඩ් එකට අපි කියනවා මේ බොරලින් මෙතඩ් එක කියලා ඒකට වතුර ඔයිල් කිසි දෙයක් දාන්නේ නැහැ නිකම්ම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා විතරයි අපි කරකරන්නේ සාමාන්‍යයෙන් අපි පෑන් ෆ්‍රයි කරන්නේ ඒ මෙතඩ් එකට අපි කියනවා බොරලින් මෙතඩ් එක කියලා මම මේ වීඩියෝ එක හරහා කතා කරුවා කුකින් මෙතඩ් සම්බන්ධව ඉතාමත්ම සරලව කතා කරුවා ඕගොල්ලන්ට මම හිතන ඕගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඔයා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහාට යන කමෙන්ට් සෙක්ෂන් එකක් ඕගොල්ලන්ගේ අදහස් හා යෝජනා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන යන්න මේ වගේ අලුත් වීඩියෝ එකෙන් හැම වෙලකම මම ගිලෙන්නම් මම චෙෆ් මිලානි.